හැමෝටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අද තවත් අලුත් පාඩමකට ඇවිල්ලා තියෙනවා. ඔයාලට මතක ඇති පහුගිය සතියේ ඔයාලගේ ටීචර් මැනික් ගුරුතුමිය ඔයාලට ඉගැන්නුවා යේසුස් වහන්සේගේ සේවයේ පටන් ගැනීම ගැන. ඔයාලට මතක ඇති නේද උන්වහන්සේ කළ පුදුම හාස්කම් ගැනත් टीचर मैनिक कथा कल विरा उन्वहसे कोच्चर कार्य बहल उना मनुष्यांगे हंडट अहम कंदुन भवत कथा कला इतिंग अपि अद हाईवे पाड़मट एविल्ला इन्वा अदोगुलिगन गन्ने आनवा उते येसुस वहांसे नेमति उत्तुम गुरुवर्या गन हाईवे पाड़म येसुस वहांसे नेमति उत्तुम गुरुवर्या इतिंग ओगुलट मम पुंचि कथावा कियला देन्ने आनवा मुलिम्म ඔන්න අමල් කියලා පුංචි ළමෙක් ඉන්නවා. මේ පුංචි දරුවා හරි කැමති වයලීනයක් වාදනය කරන්න. හැබැයි මෙයාට ඒ වයලීනය වාදනය කරන්න දන්නේ නැහැ. නමුත් මෙයා හරි ආසයි. මෙයා ඉතින් කියනවා තාත්තට, "තාත්තේ මට වයලීනයක් අරන් දෙන්න. මං හරි ආසයි වයලීනයක් අරගෙන වාදනය කරන්න කියලා." ඉතින් තාත්තා මොකද කරන්නේ? මේ පුංචි පුතාගේ ආශාව නිසා වයලීනයක් අරන් දෙනවා. හැබැයි අමල් මේ වයලීනය වාදනය කරන්න දන්නේ නැහැ. ඉතින් අමල් කියනවා, "තාත්තේ වයලීනයක් ගෙනාවට මම මේ වයලීනයක වාදනය කරන්න දන්නේ නැහැ. මට මේක උගන්වන්න හොඳ ගුරුවරයෙක්ව මං ගුරුවරයෙක් ගාවට මාව අරගෙන යන්න කියලා කියනවා. ඉතින් මොකද කරන්නේ? තාත්තා මේ අමල්ව වයලීනය වාදනය කරන්න පුරුදු කරන්න හොඳ ගුරුවරයෙක් ගාවට අරගෙන යනවා. ඉතින් මේ ගුරුවරයා ගාව ටික ටික මේ ඉගෙන ගන්නකොට අමල්ට පුළුවන් වෙනවා මේ වයලීනය හොඳට වාදනය කරන්න. ඒ වගේම පස්සේ කාලක යා තරුණ වුණාම එයා වයලින් වාදනය කරන හොඳ ගුරුවරයෙක් බවට පත් වුණා. බොහෝ දිනකට වයලීනය වාදනය කරන්න උගන්වන ගුරුවරයෙක් බවට පත් වුණා. ඉතින් පුතේ අපිට කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැතුව ඉගෙන ගන්න බෑ. ඒවට අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඉතින් ගුරුවරුන්ගේ ගුරුවරයා තමයි අපේ ක්‍රිස්තියානි ජීවිතයේ යේසුස් වහන්සේ. කවුද යේසුස් වහන්සේ? එයා තමයි උසස්ම උතුම්ම ගුරුවරයා. ඉතින් අද අපි බලමු විවිධාකාර මිනිසයන්ට මේ යේසුස් වහන්සේ නැමැති උතුම් ගුරුවරයා උගන්වපු ආකාරය ගැන. ක්‍රිස්තියානි ජීවිතයේ දක්ෂම උතුම්ම ගුරුවරයා තමයි යේසුස් වහන්සේ කියලා මම ඔයාලට කියලා දුන්නා. අපි පොඩ්ඩක් බලමු ලූක් 6:12 සිට 13 දක්වා. තවදී දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිණිස කන්දකට ගොස් දෙවියන් වහන්සේට යාඥා කරමින් මුළු රාත්‍රිය ගත කළසේක. පහන් වූ කල උන්වහන්සේ තමන්ගේ ගෝලයන් කැඳවා ඔවුන්ගෙන් 12 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට පේරිතියෝයි නම් තැබූ සේක. යේසුස් වහන්සේගේ සේවයේ පටන් ගැම්මට උන්වහන්සේට ගෝලයන් ඕන කරලා තිබ්බා. උන්වහන්සේ ගාව ගොඩාක් ගෝලයෝ හිටියා. ඒ ගෝලයන් අතරනොත් හොඳම ගෝලිය ටිකක් තෝරගන්න උන්වහන්සේට ඕන කළා. ඉතින් උන්වහන්සේ මේ ගෝලිය තෝරා ගැනීම ඉතාමත්ම බාර දුර කාර්යයක් වශයෙන් හිතුවා. ඉතින් උන්වහන්සේ මොකද කළේ? මුළු රාත්‍රිය පුරාවටම දිව්‍යන් වහන්සේට යාඥා කළා. දිව්‍යන් වහන්සේට යාඥා කරලා පහවදා උදෑසන උන්වහන්සේ ගාව හිටපු හැම ගෝලයෙක්ටම උන්වහන්සේ ගාවට එන්න කියලා තමයි උන්වහන්සේ මේ ගෝලයන්ව තෝරගන්න පටන් ගත්තේ. ඒ අතරනොත් උන්වහන්සේ 12 දෙනෙක් තෝරගත්තා. සුවිශේෂී 12 දෙනෙක් තමයි උන්වහන්සේ තෝරගත්තේ. ඉතින් ඒ මොකටද යේසුස් වහන්සේ මේ හොඳම ගෝලයන් 12 දෙනෙක් තෝරගත්තේ? උන්වහන්සේ සමග වැඩ කරන්න, උන්වහන්සේ සමග සේවය කරන්න. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ උගන්නපු දේවල් අන් අයට ගෙහෙල්ලා උගන්වන්න, ඔහුනුත් ඉගෙනගෙන අන් අයටත් උගන්වන පිණිසයි යේසුස් වහන්සේ මේ හොඳම ගෝලයන් 12 දෙනෙක්ව තෝරගත්තේ. ඉතින් පුතේ, ඔයගොල්ලෝ දන්නව මේ ගෝලයන් 12 දෙනා කවුද කියලා? ඔයගොල්ලන්ට මතකයි නේද? අපි පොඩ්ඩක් බලමු කවුද ඒ ගෝලයෝ කියලා. පේදුරු, යාකොබ්, යොහාන්, අන්ද්‍රු, පිලිප්, බර්තොලොමියස්, ඒ වගේම මත්තෙව්, තෝමස්, අල්පෙවුස්ගේ පුතා යාකොබ්, යූත්, සීමොන්, යුදාස්.
මේ ගෝලයන් කැඳවීමේදී යේසුස් වහන්සේ ඒගොල්ලොන්ගේ පසුබිම ඒගොල්ලොන්ගේ තරහතිරම් බැලුවේ නැහැ. ඉතින් පේදුරු කියන්නේ කවුද? රළු ගතු පැවතුම් තියෙන සාමාන්‍ය දීවරයෙක්. මතයෝ කියන්නේ කවුද? එදා සමාජයේ විසින් හම්බඩු ගහපු පෞකාරයක් ලෙස නම් කරපු අය කැමෙක්. නමුත් යේසුස් වහන්සේ උන්වහන්සේගේ සේවයට එයාලව කැඳෙව්වා. ඉතින් යේසුස් වහන්සේ මේ තෝරාගත්තු එයාගේ ගෝලය 12 දෙනා සමගම හැම තැනකම ගියා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නව ඇති කන්දුවට දේශනාව මේක හරිම ප්‍රසිද්ධයි. සුභාරංචිය අනුව කන්දුවට දේශනාව ප්‍රධාන තැනක් ගන්නවා. මේ කන්දුවට දේශනාව කරනකොටත් යේසුස් වහන්සේ සමග මේ ගෝලය 12 දෙනා හිටියයි කියලා බයිබලයේ සඳහන් කරලා තියෙනවා. යේසුස් වහන්සේ මුලින්ම උගන්වන්න පටන් ගත්තේ මේ කන්ද උඩ දේශනාව තුළින් තමයි. මේ දේශනාව තමයි උන්වහන්සේ ඉගැන්වීමක් ආකාරයෙන් මිනිසයන්ට ඉගැන්වුවේ. උන්වහන්සේ මේ දේශනාව එහෙමත් නැත්නම් මේ ඉගැන්වීම පටන් ගත්තේ ආශිර්වාද කිරීමේ වචන වලින්. මේවට අපි කියනවා ආශිර්වාද වාක්‍ය කියලා. ඉතින් ආදර දුවේ පුතේ ඔයගොල්ලෝ හිතනවද ආශිර්වාද ලත් අය එහෙමත් නැත්නම් ප්‍රීතිමත් අය ධනවත් අය ඒ වගේම ලොකු ලොකු ගෙවල් දොරවල් වාහන තියන අය කියලා හිතනවද ඔයගොල්ලෝ? එහෙම නැත්නම් ජනප්‍රිය පුද්ගලයන් කියලා හිතනවද? නැහැ. නමුත් යේසුස් වහන්සේ හිතුවේ ඒගොල්ලෝ නෙමේ ආශිර්වාද ලත් අය, ඒගොල්ලෝ නෙමේ ප්‍රීතිමත් අය. යේසුස් වහන්සේ කොහොමද මිනිසයන් ගැන හිතුවේ ආශිර්වාද ලත් අය වශයෙන්? උන්වහන්සේ හිතුවේ ආශිර්වාද ලත් අය සිතින් දිලිඳු අය කියලා. ඒ වගේම ධර්මිෂ්ඨකම නිසා බඩගින්නේ හිටිය මිනිසයන් තමයි ආශිර්වාද ලත් මිනිසයන් හැටියට යේසුස් වහන්සේ දැක්කේ. ඒ විතරක් නෙමෙයි, තමන් පෞකාරයේ ඒ පෞකාරකමට පසුතැවිලෙන මිනිසයන් තමයි උන්වහන්සේ ප්‍රීතිමත් අය ලෙස දැක්කේ. යේසුස් වහන්සේ අදහන අය, අදහන මිනිසයන්, කොන් කරන පීඩා කරන මිනිසයන් තමයි යේසුස් වහන්සේ ආශිර්වාද ලත් මිනිසයන් වශයෙන් දැක්කේ. ඉතින් යේසුස් වහන්සේ මිනිසයන්ට ජීවත් වන්නට සම්පූර්ණ ව්‍යවස්ථාවක්, ප්‍රේමීය ව්‍යවස්ථාවක් මේ මූලික ඉගැන්වීම තුළින් ලෝකෙට නිදහස් කළා. මේ දේශනා ඉගැන්වීම කරන්න කලින් මිනිසයන් උගන්වලා තිබ්බේ මොනවද? අසල්වාසීන්ට ප්‍රේම කරන්න, නමුත් සතුරන්ට වෛර කරන්න, දිවේශ කරන්න කියලා. නමුත් යේසුස් වහන්සේ මේ ඉගැන්වීම සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට පෙරළුවා, කන පිට හැරෙව. උන්වහන්සේගේ ඉගැන්වීම උනේ අපිට වෛර කරන මිනිසයන්ට ප්‍රේම කරන්න, අපට අයහපත කරන මිනිසයන් උදෙසා අපිට යාඥා කරන්න කියලා ඉගැන්වුවා. ඒ වගේම අපිට වැරදි කරන මිනිසයන්ට අපි යහපතම කරන්න කියලා උන්වහන්සේ ඉගැන්වුවා. අපිට ශාප කරනවා නම් උන්වහන්සේ කොතනකවත් උගන්ලා නැහැ අපිට නැවත පෙරලා ශාප කරන්න කියලා නැහැ. ඔවුන් උදෙසා අපිට යාඥා කරන්න, ඔවුන්ට ආශිර්වාද කරන්න කියලා තමයි යේසුස් වහන්සේ අපට ඉගැන්වුවේ. ඒ වගේම අපි නිතරම මිනිසයන් සමග කටයුතු කරනකොට මුරුදු වචන පාවිච්චි කරන්න කියලා උන්වහන්සේ උගන්වලා තියෙනවා. මේ කන්දුර දේශනා තුළින් උන්වහන්සේ මුළු ලෝකෙටම අපූර්ව ඉගැන්වීමක් නිදහස් කරලා තිබුණා. ඉතින් අද ඔයාලා දෙන කටපාඩම් පදේ ලෝකයේ 31 මේක සටහන් කළා තිනවා. ඒක රන් අනක් වෙනවා. මොකද ඔයාලා කැමතිද ඔගලොන්ව කවුරු හරි රිද්දනවට? කැමති නෑ නේද පුතේ? කවුරුත් කැමති නෑ අපිව රිද්දනට. අපිට බනිනවට කිසිම කෙනෙක් කැමති නැහැ. අපි කැමති මොනවටද? අපි කැමති අපිට ආදරය කරනවට, අපි ගැන හොයලා බලනවට. ඒ විතරක් නෙමෙයි, අපිට ආශිර්වාද කරනවට, අපි වෙනුවෙන් යාඥා කරනවට අපි හරිම කැමති. ඒ වගේ තමයි පුතේ අනිත් හැමෝම. ඒගොල්ලොත් ආසයි අපි ඒගොල්ලෝ වෙනුවෙන් යාඥා කරනවට, ඒගොල්ලොන්ට ආශිර්වාද කරනවට, ඒගොල්ලොන්ට ආදරය කරනවට. මේක රන් අනක් වෙනවා. අපි වගේම අනිත් අයටත් අපි ඒ ආදරය, කරුණාව අපි දෙන්න ඕනේ. ඉතින් යේසුස් වහන්සේ මේ ඉගැන්වූ දේවල් වලට උන්වහන්සේ සරල උදාහරණ තමයි පාවිච්චි කළේ. එක උදාහරණයක් තමයි අන්ධයෙකුට බැහැ මඟ පෙන්වන්න තවත් අන්ධයෙකුට පුළුවන්ද පුතේ? බැහැ නේද? අන්ධය එක අන්ධක, මම අන්ධයි නම් මට මඟ පෙන්වන්න තවත් අන්ධයෙකුට පුළුවන්ද? බැහැ. මොකද වෙන්නේ? එහෙනම් අපි වැටෙනවා, මොකක් හරි අනතුරක් සිද්ධ වෙනවා. කවදාවත් තවත් අන්ධයෙකුට මඟ පෙන්වන්න බැහැ. ඒ වගේම
मगे हे परालयत्यागेन अनित केनागे रोड्ड अयिन करन्न बेहै एके तेरुम मोकद्द मम वेरदि कर कर अनित केनागे वेरद्द मम बलनवा मं उत्साह करनवा यागे वरद हदन्न मट पुलुवन्द කවදාවත් ඒක මට නම් කරන්න බෑ මොකද මම වැරදි කරන කෙනෙක් එහෙනම් මම වැරදි නොකරන කෙනෙක් වෙන්න ඕනේ අනිත් කෙනාගේ වැරදි හදන්න. ඉතින් මට බෑ මං වැරදි මගේ වැරදි තියාගෙන අනිත් කෙනාගේ වරද හදන්න. ඒ විතරක් නෙමෙයි පුතේ කටු පඳුරකින් පුළුවන් ද පුතේ අත්තික්කා පළ හට ගන්න බෑ. කටු පඳුරකින් කවදාවත් බෑ අත්තික්කා පළයක් හට ගන්නවන්න. ඉතින් මෙවැනි සරල උදාහරණ තමයි යේසුස් වහන්සේ ඉගෙන තුළින් මනුෂ්‍යයන්ට නිදහස් කළේ. ඉතින් අපිට ඇහෙන දේ පමණකින් අපට ඉගෙන ගන්න බැහැ. අපිට ඇහෙන දේ අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. අපේ ජීවිතවලට ඒවා අපි අදාළ කරගන්න ඕනේ. එතකොට තමයි පුතේ අපේ ක්‍රිස්තියානි ජීවිතය අපේ චරිතය දවසින් දවස වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපේ ජීවිතවලට මොන ප්‍රශ්න ආවත් මොන පරීක්ෂා ආවත් අපට පුළුවන් වෙනවා ස්ථීරව ඉන්න දෙවියන් වහන්සේ තුල නොසෙල්වී ඉන්න අපට ශක්තිය ලැබෙනවා. ඉතින් මේ හැම ඉගැන්වීමක්ම ජේසුස් වහන්සේ කළේ උන්වහන්සේගේ ජීවිතය තුලින්. උන්වහන්සේ වංචා සහගත පුද්ගලයෙක් නොවේ. උන්වහන්සේ කපටි මිනිසෙක් නොවේ. උන්වහන්සේ බොරු කියන්නේ නැහැ. උන්වහන්සේගේ ජීවිතය තුලින් තමයි උන්වහන්සේ හැම දෙයක්ම මිනිසයන්ට උගන්වුවේ. උන්වහන්සේ සතුරන්ට ප්‍රේම කළා. ඔයගොල්ලෝ ඒක දන්නවා. උන්වහන්සේ කුරුසයට යනකම්ම නිහඬව ගියා කියලා තියෙනවා. උන්වහන්සේ හිසෝසවල බැලුවේ නැහැයි කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ කුරුස යන ගහව උන්වහන්සේ කුරුස පත් කරපු හැම කෙනෙක් වෙනුම උන්වහන්සේ යාඥා කළා. මුළු ලෝකේ හැම මිනිසියෙක් වෙනුම උන්වහන්සේ පූජා වුණා. එතරම්ම උන්වහන්සේ යටහත්. එතරම්ම උන්වහන්සේ ප්‍රේමණීයයි. ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම කීකරු වෙලා දෙවියන් වහන්සේ දුන්න වැඩය හරියටම යේසුස් වහන්සේ ඉෂ්ට කළා. ඉතින් පුතේ අදත් යේසුස් වහන්සේ එදා ගෝලයන්ව තෝරාගත් ආකාරයටම මිනිසයන්ව තෝරාගන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් පුතේ ඔයාලටත් කැඳවීමක් තියෙනවා. මොකද ඔයගොල්ලොම ජේසුස් වහන්සේ තෝරගෙන තියෙන උන්වහන්සේගේ සේවය පිණිස හැම කෙනෙකුටම ස්වාමින් වහන්සේ සේවයක් දීලා තියෙනවා. ඉතින් ඔයාලා සූදානම්ද ජේසුස් වහන්සේගේ සේවයට උන්වහන්සේගේ කැඳවීමට පිළිතුරු දෙන්න? එහෙනම් ඉතින් අපි මොකද කරන්න ඕනි? ඔයාලා ආසයිද සමහර විට ඔයගොල්ලෝ ඉදිරි කාලවල තුලදී හොඳ උගන්වන ගුරුවරයෙකු වෙන්න පුළුවන්, පාලකවරු වෙන්න පුළුවන්, රෝගීන්ව සුව කරන මිනිසයන් වෙන්න පුළුවන්, විවිධ සේවයන් උන්වහන්සේ ඔයාලට දීලා ඇති. ඉතින් අපි ඒකට මොකද කරන්න ඕනේ? සේවය බාර ගන්න නම් ඒ කැඳවීමට පිළිතුරු දෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි උන්වහන්සේට යාඥා කරන්න ඕනේ. මතකයිනේ ඔයගලන්ට මම ඉගැන්නුවා යේසුස් වහන්සේ ගෝලයන් තෝරගන්න කලින් මුළු රැයක් පුරාම යාඥා කළයි කියලා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ හැම දෙයක්ම කළේ යාඥාවෙන්. එහෙනම් අපිත් පුතේ ඔයාලත් ඔයාලා දෙවෙනස්තර සේවය කරන්න ගොඩක් කැමති. ඒක මම පවගේ කාලවල ඔයගොල්ලෝගෙන් අහනකොට ඔයගොල්ලෝ ගොඩාක් උත්තර දුන්නා. අපි කැමති දෙවෙනස්තර සේවය කරන්න කියලා. එහෙනම් නිකම්ම සේවය කරන්න බැහැ පුතේ. ඔයගොල්ලන්ට යාඥාවෙන් පිරිච්ච ජීවිතයක් තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ යේසුස් වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ මට මොකද්ද ඔබ වහන්සේ දීලා තිබෙන සේවය. ඒක හඳුනා ගන්න ඕනේ. කොහොමද ඒක ඔයගොල්ලෝ හඳුනා ගන්නෙ? වචනය කියවීමෙන්. වචනය කියවලා ඒක මෙනෙහි කරලා ඒක ඉගෙනගෙන තමයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට දෙවෙන් වහන්සේ දීලා තියෙන සේවය හඳුනා ගන්න පුළුවන්. ශුද්ධාත්මය මහන්සිය ඔයගොල්ලෝ ශුද්ධාත්මය මහන්සියගෙන ඔයගොල්ලෝ මග පෙන්වීම ඉල්ලන්න ඕනේ. මොකද්ද මට ජේසුස් වහන්සේ දීලා තියෙන සේවය උපකාරය ඉල්ලන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේට ඔයාලා බාර වෙන්න ඕනේ. උන්වහන්සේගේ කැමැත්ත කරන්ඩ ඔයගොල්ලෝ බාර වෙන්න ඕනේ. එතකොට උන්වහන්සේට පුළුවන් වෙනවා ඔයගොල්ලන්ට සේවය කරන්න බලය දෙන්න, ශක්තිය දෙන්න, මඟ පෙන්වීම දෙන්න. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ උපකාර කරන්න සූදානම් වෙලා ඉන්න ඔයගොල්ලන්ට ප්‍රඥාව දෙනවා.
ඉතින් මේ යේසුස් වහන්සේ මේ ගැන හැම කාරණාවක්ම අපි ආඥාවක් ලෙස හිතන්න ඕනේ. උන්වහන්සේ අපට ඉටු කරන්න දීලා තියෙන අනක් ලෙසින් අපි හිතන්න ඕනේ. මේවා අපේ ජීවිතේ උන්වහන්සේ උගන්වපු හැම කාරණාවක්ම අපි අපේ ජීවිතවලට අදාළ කරගන්න ඕනේ. අපේ ජීවිතවලට අදාළ කරගෙන අපි ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි තුල ඒවා නිකන් තියාගෙන ඉඳලා බෑ. අපි ඒවා ක්‍රියාවට යොදවන්න ඕනේ. එතකොට තමයි ලෝකෙ මිනිසයන් ඒවා දකින්නේ. ඒක සමාජයට ලොකු බලපෑමක් වෙනවා. ඉතින් ඔයාලා කැමතිද පේදුරු වගේ මතෙව් වගේ එකපාරම යේසුස් වහන්සේගේ අනට කීකරු වෙලා උන්වහන්සේට සේවය කරන්න ඔයාලා ආසයිද? එහෙනම් පුතේ ඔයාලා අද ඉඳලම සූදානම් වෙන්න යේසුස් වහන්සේට සේවය කරන්න. මොකද ඒ සේවය තරම් උතුම් සේවයක් නම් මේ පොළව තුල තවත් නැහැ පුතේ. ඒ සේවය තමයි උතුම්ම සේවය. ඉතින් මං ඔයාලා වෙනුවෙන් පොඩි ආඥාවක් කරන්නම්. හැලෙලූයා. ප්‍රසංසා වේවා ජීවමාන දෙවි සමිඳුනි. පියාණන් ඔබ වහන්සේගේ හස්තයේ ස්වාමිනේ. අද මේ වචනේ ඇසුවව හැම දරුවෙක්ම බාර ගන්නවා. ස්වාමිනේ ඔබ වහන්සේ දරුවන්ට යම් යම් සේවයන් දී තිබෙනවා. ස්වාමිනේ ඒවා ඔවුන්ට හඳුනා ගන්නා පිණිස ඔබ වහන්සේගේ කරුණාවත් ඔබ වහන්සේගේ උපකාරයත් ඔවුන්ට නිදහස් කළ මැනව. ස්වාමිනේ ඔබ වහන්සේට සේවය කරන්න පිපාසිත හදක් ඔවුන්ට දුන මැනව. ඊට ස්වාමිනේ යම් බාධා වේද යේසුස් වහන්සේගේ නා ඉවත් කරමින් ඔබ වහන්සේගේ සේවයට අවතීන වෙන්න ඒ තුලින් සමාජයේ මහත් වූ බලපෑමක් කරන ඒ දරුවන් වෙන්ට හැම දරුවෙකුටම කරුණාව දුන මැනව. ස්වාමිනේ වචනේ ඇසුවව හැම දරුවෙකුටම ආශිර්වාද කළ මැනව. ඒ දෙමාපියන්ට ආශිර්වාද කළ මැනව. දැන් ඔබගේ බලවත් දෑතර හැම දරුවෙක්ම බාර කරනවා ජීවමාන වූ යේසුස් වහන්සේගේ උතුම්ම නාමයෙන්. ආමෙන්. ඉතින් පුතේ ඔයාලා පහුගිය සතිවල පාඩම් වලට ප්‍රශ්න එවලා තිබ්බා. ඒ වගේම කටපාඩම් පද එවලා තිබ්බා. ගොඩාක් සන්තෝසයි. ඒ වගේම දෙමාපියන්ට ස්තුති කරනවා දරුවන්ව දිරිමත් කළ නිසා. ඉතින් මේ පාරත් ඔගලොන්ට කටපාඩම් පදයක් තියෙනවා. කටපාඩම් පදය තමයි ලූක් 6:31. ලූක් 6:31. අදට මේ පාඩම ඉවරයි. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා බලනවා. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි.